හැමෝමත් එක්ක කතා කරලා ඉන්න පුළුවන්කම කියන්නේම ස්කිල් එකක්. හැමෝගෙම ආකර්ෂණය දිනා ගන්න හැමෝම කැමති වෙන කෙනෙක් වෙනවා කියන්නේම ඒක ස්කිල් එකක්. එහෙම අය හරිම දක්ෂයි. එහෙම දක්ෂ කෙනෙකුට ලැබෙන දේවල් ගොඩයි. ඒගොල්ලන්ට හැමෝගෙම අවධානය ලැබෙනවා, ටෙන්ෂන් එක. ඒ වගේම ගොඩක් ඔපචුනිටීස් ලැබෙනවා. ඒ වගේම හිතට සතුටක් ලැබෙනවා. තමන් ගැන විශ්වාසයකුත් ලැබෙනවා. ඔයාලා අහලා තියෙනවනේ ඉන්ටර්පර්සනල් ස්කිල්ස්, සෝෂල් ස්කිල්ස්, පීපල් ස්කිල්ස්. මේවා හරිම වැදගත් හැම කෙනෙකුටම. ඉතින් හැම කෙනෙක්ම මෙන්න මේවා හදාගන්න ඕනේ. ගොඩක් වැදගත් ජීවිතයට. හැමෝම කැමති, හැමෝගෙම ආකර්ෂණය ලැබෙන, හැමෝම කතා කරන්න ආස කරන කෙනෙක් වෙන්නේ කොහොමද? එහෙම ඇට්‍රැක්ටිව් මැග්නටික් කෙනෙක් බවට පත්වෙන්නේ කොහොමද? මොනවද ඒගොල්ලෝ කරන්නේ? මොනවද ඒගොල්ලොන්ට තියෙන දක්ෂකම? කොහොමද ඒගොල්ලෝ ඒක හදාගන්නේ? ඉතින් ඔයාටත් එහෙම හදාගන්න ඕන නම් හැමෝත් එක්කම කතා බහ කරලා හැමෝගෙම ආදරය දිනාගෙන හැමෝගෙම අවධානය දිනාගෙන හැමෝම අතරේ කැපී පෙනෙන කෙනෙක් වෙන්න ඔයාටත් ඌමනාව තියෙනවා නම් මෙන්න මේ කාරණා ටික ගැන අවධානය යොමු කරන්න. මුලින්ම ඔයාට පුළුවන් වෙන්න ඕනේ ඕනම කෙනෙක් එක්ක කතා කරන්න. ගොඩක් අය කතා කරන්නේ නැහැ. කතා කරන්න කැමති නැහැ. එහෙම නැත්නම් කතා කරන්න හරි කුල ඇති. ඉතින් එහෙම නෙමෙයි, පළවෙනි දේ තමයි ඔයා කැමති වෙන්න ඕනේ කතා කරන්න. සමහර අය අනිත් අයත් එක්ක කතා කරන්න කැමතිම නැහැ. ඉතින් එහෙම කැමති නැති අයට ගොඩාක් දේවල් මඟහැරෙනවා. ඉතින් ඔයා අනිත් අය අතර කැපිලා පේන්න ඕන නම්, අනිත් අයගේ අවධානය දිනා ගන්න ඕන නම්, අනිත් අයත් එක්ක සතුටින් ඉන්න ඕන නම්, මුලින්ම කැමති වෙන්න ඕනේ ඒ අයත් එක්කලා කතා කරන්න. මේ කැමැත්ත ඇති කරගන්න එක තමයි පළවෙනිම දේ. ඊළඟට සමහර අය කියනවා, මං අනිත් අයත් එක්ක කතා කරන්න හරි කැමති, මං හරි ආසයි අර අනිත් අය වගේම ගිහිල්ලා හැමෝත් එක්කම කතා කරන්න. එහෙම කතා කරන්න මට ඒ වුණාට ටිකක් බයයි, මට සමහර වෙලාවට ලැජ්ජයි වගේ මෙහෙම දේවල් තියෙනවා. ඉතින් ගොඩක් අය කියන දෙයක් තමයි මේ අකමැතිකම, මේ කතා කරන්න තියෙන බය. ගොඩක් අයට මේ බය ඇති වෙන්නේ කලින් ප්‍රතික්ෂේප වෙලා තියෙන නිසා. ඉතින් ඒ කාරණේ හින්දා ඒගොල්ලෝ හිතනවා දිගටම ඒගොල්ලෝ ප්‍රතික්ෂේප වෙයි, අනිත් අයත් එක්ක කතා කරන්න යන හැම සැරේම එයාලා රිජෙක්ට් වෙයි කියලා. ඉතින් එහෙම වුණාම ඒගොල්ලෝ කතා කරන්නේ නැහැ, කතා කරන්න කැමති නැහැ. හැමතිස්සෙම කට වහගෙන පස්සට වෙන එක තමයි ඒගොල්ලෝ කරන්නේ. ඉතින් ඔයාට මේ ගැටලුව තියෙනවා නම් මෙතනදී ඔයා ඊළඟට හිතන්න ඕන දේ තමයි, ඔයා එක සැරයක් හරි, දෙසරයක් හරි, තුන් සැරයක් හරි ඔයා ප්‍රතික්ෂේප වෙන්න ඇති. ඒත් එහෙමයි කියලා හැමදාම කතා කරන්නේ නැතුව පිටිපස්සට යන්න එපා. කතා කරන්න අවස්ථාවක් ආවහම කතා කරන්න ඔයා ඔයාගේ හිත හදාගන්න ඕනේ. ඔයාට මේ දැනෙන බය ඔයා නැති කරගන්න ඕනේ. හැමෝම හැම වෙලාවෙම ඔයාව ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ප්‍රතික්ෂේප කරන්නේ යම් යම් කාරණා නිසා. ඒ කාරණා ටික ඔයා දැනගත්තාම ඔයාට ලේසි ඒ ඇත්ත එක්කලා කතා කරන්න. ඉතින් ඔයාට අනිත් ඇත්ත එක්ක කතා කරන්න යද්දි දැනෙන බය නැති කරගන්න එක ඔයාගේ වැඩක්. ඔයා ඒගොල්ලොත් එක්කලා කතා කරනකොට බයක් දැනෙන හැම වෙලාවෙම හිතන්න, නෑ මම කතා කරන්නේ මං වෙනුවෙන්, මගේ මේ ස්කිල් එක හදාගන්න. එහෙම කියලා හිතලා හරි අනිත් අයත් එක්ක පුංචි හරි වෙලාවක් අරගෙන කතා කරන්න ටික ටික පුරුදු වෙන්න. ඉන්ටර්පර්සනල් ස්කිල්ස් හදාගනිද්දි, සෝෂල් ස්කිල්ස් හදාගනිද්දි ඔයාට තියෙන්නම ඕන දෙයක් තමයි ඔයා ගාව කතා කරන්න දේවල්. ඇත්තටම ඔයා කතා කරනවා නම් ඔයාට කතා කරන්න දෙයක් තියෙන්න ඕනේ. ඒ නිසා කතා කරන්න පුංචි පුංචි දේවල් ගොඩක් ඔයා එකතු කරගන්න ඕනේ. ඔයාට මොනවද කතා කරන්න තියෙන්නේ? සමහර අය කියනවා, මම කතා කරන්න ගියහම මම දන්නේ නැහැ මොනවද කතා කරන්න ඕනේ කියලා. මට මතක් වෙන්නේ නැහැ මොනවද කතා කරන්න ඕනේ කියලා. සමහර වෙලාවට මම කතා කරන දේ වැදගත්ද කියලා මට හිතෙන්නේ නැහැ. ඒ නිසා මට කතා කරන්න දේවල් නැහැ. ඒ නිසා මම කට වහගෙන ඉන්නවා කියලා. ඉතින් ඔයා ගාව දේවල් තියෙන්න ඕනේ කතා කරන්න. හැමොත් එක්කම ඕනම අවස්ථාවකදී කතා කරන්න දේවල් ටිකක් ඔයා ගාව තියෙන්න ඕනේ. ඒ අවස්ථාවට ගැළපෙන දේවල් ටිකක්. ඒ වගේම ඔයා කතා කරනකොට ඔයා කතා කරන දේ පවර්ෆුල් නම්, වැදගත් දෙයක් නම්, අන්න එතනදී ඔයාට අවධානය අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඒක ශක්තිමත් කාරණයක් නම්, ඒ වගේම අනිත් අයට වැදගත් වගේ හිතෙන දෙයක් නම්, එතනදී ඔයාට අනිත් අයගේ අවධානය ලැබෙනවා. පවර්ෆුල් පොයින්ට්ස් වගේම ඔයා පවර්ෆුල් කෙනෙක් නම්, ඔයාගේ කැරක්ටර් එක, එහෙම නැත්නම් ඔයා කියන චරිතය
පවෆුල් කෙනෙක් නම් එතනදී කොහොමටත් ඔයාට අනිත් අයගේ අවධානය ලැබෙනවා. ඒක නිසා හැමතිස්සෙම හිතන්න තමන්ගේ කැරැක්ටර් එක තමන් කොයිතරම් වැදගත් කෙනෙක්ද ඕනම තැනකදී තමන් කොයි විදිහටද එයා ඉස්සරහට යන්නේ කියන එකයි. වචන විතරක් නෙමෙයි පවර්ෆුල් වෙන්න ඕනේ. ඔයාත් පවර්ෆුල් වෙන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි ඔයාගේ හැසිරීමටත් අනිත් අය ආකර්ෂණය වෙන්න ඕනේ. ඔයාගේ ටෝන් එක, ඔයාගේ කතා කරන වේගය, ඔයා කතා කරන්නේ කොහොමද, මේ සියලුම දේවල් මේ ක්වොලිටි එක පවා හරිම වැදගත් අනිත් අයගේ අවධානය ලබා ගැනීම කියන කාරණේදී. ඉතින් ඔයා කතා කරද්දී ඔයා කොයිතරම් උණුසුම් විදිහටද කතා කරන්නේ, ආදරණීය විදිහටද කතා කරන්නේ, එහෙම නැත්නම් ඔයා කොයිතරම් ඩීසන්ට් විදිහටද කතා කරන්නේ, ඔයා කතා කරන විදිහ ගැන ඔයාම හිතලා බලන්න. ඔයා හැමෝම ඉස්සරහ කතා කරන්න ගියහම ඔයා තමන් ගැන කොයිතරම් සැලකිලිමත්ද, තමන්ගේ වචන ගැන කොයිතරම් සැලකිලිමත්ද, තමන් පාවිච්චි කරන වචන, තෝරගන්න වචන, මේ හැම දෙයක්ම බලපානවා. ඊළඟ එක තමයි ඔයා කතා කරද්දී ටිකක් හිතලා කතා කරන්න. ඔහේ කියවගෙන යන්න එපා. ඔයාට කරුණු ගොඩාක් තියෙන්න පුළුවන් කතා කරන්න. ඔයාට දේවල් ගොඩක් මතක් වෙන්න පුළුවන්. හැබැයි ඔහේ කතා කරගෙන යන්නත් එපා. කතා කරද්දී නිකම්ම චැට බොක්ස් එකක් වගේ කතා කරන්නේ නැතුව ටිකක් ස්මාර්ට් විදිහට හිතලා කතා කරන්න. ගැළපෙන දේ ගැළපෙන විදිහට කතා කරන්න. මේකත් ඔයා ඉගෙන ගන්න ඕනේ. ඒ අවස්ථාවන් වලට අනුව කතා කරන්නේ කොහොමද කියන එකත් ඔයා ඉගෙන ගන්න ඕනේ. අපිට කතා කරන්න පුළුවන් තමයි, අපිට වචන තියෙනවා තමයි. නමුත් අපි කතා කරන්නේ මොනවද, මේ කතා කරන දේවල් කොයි විදිහටද අනිත් අයට බලපාන්නේ කියන දේ අපි දැනගෙන ඉන්න ඕනේ. අනිත් එක තමයි ඔයා කතා කරනකොට මේ කතා කරන හැම වෙලාවකදීම කාත් එක්ක කතා කරත් ඒ කතා කරන කෙනාට රෙස්පෙක්ට් කරන්න, ඒ ගරුත්වය ඇතුව කතා කරන්න. යාළුවෙකුට වුණත් කමක් නැහැ. ඒ වචනවල ආදරේ තියෙන්න පුළුවන්. යාළුවෙකුට කතා කරනකොට අපි වෙනම ගරු කරන්න ඕනි කියලා එකක් නැහැ. නමුත් ඒ වචනවල ආදරය එක්ක ගරුත්වය, ගෞරවයක් රැඳිලා තියෙන්න ඕනේ. ඒක ඕන කෙනෙකුට තේරෙනවා. දැන් අපි කතා කරනකොට සාමාන්‍යයෙන් ඒ කතා කරන ටෝන් එකේ ඒ ගෞරවය රැඳිලා තියෙනවා. එහෙම නැත්නම් මේ කතා කරන විලාසයේ ඒ ගෞරවය රැඳිලා තියෙනවා. ඒ තෝරගන්න වචනවල ගෞරවය රැඳිලා තියෙනවා. ඕනම කෙනෙක් කැමති තමන්ට තව කෙනෙක් ගරු කරලා කතා කරනවා නම්, ඒ රෙස්පෙක්ට් එක තියෙනවා නම්, ඉතින් කතා කරන හැම වෙලාවකදීම ඒක පුරුදු වෙන්න ඕනම කෙනෙකුට ඒ රෙස්පෙක්ට් එක දෙන්න. ඒ වගේම කතා කරන හැම වෙලාවෙම ඒක ජෙනුයින්ලි කරන්න. ඔයා ඇත්තටම කරන්න මේක. මේක බොරුවට මේ පෙන්නන්න විතරක් එහෙම කතා කරන්න එපා. මූණිච්චාවට කතා කරන්න එපා. ඔයා හදවතින්ම කතා කරන්න. මේක පුහුණු වෙන්න. මූණිච්චාවට කතා කරන්නේ නැතුව හදවතින්ම ඕනම තැනක කතා කරන එක පුහුණු වෙන්න පුළුවන් ඔයාට. ටික දවසක් යනකොට ඒක ඔයාට පුහුණු වෙනවා. ඉතින් ඔයා දන්නේම නැතුව මේ විදිහට කතා කරන්න පුරුදු වුණාට පස්සේ ඔයා ඉන්න තැනක ඔයාත් එක්කලා කතා කරන්න ඕන කෙනෙක් කැමති වෙනවා. සෝෂල් ඉන්ටරැක්ෂන්ස් වලදී දැනගන්න ඕන දෙයක් තමයි අවස්ථාවට ගැළපෙන දේ කතා කරන්න. ගැළපෙන දේවල් ගැළපෙන විදිහට කතා කරන්න. සමහර වෙලාවට අපිට ඒ වෙලාවේ හම්බ වෙන කෙනෙක් වෙන්න පුළුවන්. එයත් එක්ක කතා කරන්න දෙයක් අපිට නැති වෙන්න පුළුවන්. නමුත් එයා ගැන හිතලා, එහෙම නැත්නම් එයත් එක්ක කතා කරනකොට අපිට එයා සම්බන්ධ කරගෙන එයාට සම්බන්ධ දෙයක් අපිට කතා කරන්න පුළුවන්. මේ වගේ අවස්ථාවක ඔයාට ගොඩාක් උදාහරණ ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට පුළුවන් ඒ කෙනා, අපි සමහර වෙලාවට මේ කෙනා කැමති දේවල් අකමැති දේවල් නොදන්නවා වෙන්න පුළුවන්. ගැළපෙන දේ නොදන්නවා වෙන්න පුළුවන් මේ කෙනත් එක්ක කතා කරන්න. නමුත් ඔයාට ගෙස් කරන්න පුළුවන් මේ කෙනා මෙහෙම කෙනෙක්, මේ කෙනත් එක්ක කතා කරන්න ඕන දේවල් මෙන්න මේ වගේ දේවල් කියලා ගෙස් කරන්න පුළුවන්. සමහර වෙලාවට අපි කතා කරන්න අපි කැමති දේවල් වලට අනිත් අය කැමති නැහැ. අපි අඳුරන්නේ නැති කෙනෙක් කියලා කියමු. අපි දන්නේ නැහැ එයා කැමති දේවල් මොනවද කතා කරන්න, එයා අකමැති දේවල් මොනවද කතා කරන්න කියලා. ඉතින් ඒ වගේ වෙලාවල් වලදී අපි කැමති දේ විතරක් කතා කරගෙන යන එක එච්චර නුවණට හුරු නැහැ. අපිට පුංචි දේවල් එයාගෙන් අහන්න පුළුවන්. එක පොඩි පොයින්ට් එකක් ඇති අපිට මේ කතාව ඉස්සරහට අරගෙන යන්න. හැබැයි මේ වගේ වෙලාවල් වලදී ඒ පොයින්ට් එක, එහෙම නැත්නම් එයා ඒ කතා කරන දෙයට අපි අකමැති වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔයා ෆුට්බෝල් වලට අකමැති. හැබැයි එයා කැමති. එයාගේ ගාව මොකක් හරි ෆුට්බෝල් වලට සම්බන්ධ දෙයක් තියෙනවා. ඔයා කොහොමද කතා කරන්නේ? ඔයාට කියන්න පුළුවන් ඔයාගේ එක්ස්පීරියන්ස් එකක්. ඔයා කිසිම දෙයක් දන්නේ නැති වෙන්න පුළුවන් ෆුට්බෝල් ගැන. එහෙම නැත්නම් ඔයා කැමතිම නැති වෙන්න පුළුවන්. නමුත් ඔයාට කියන්න පුළුවන් ඔයාගේ කෙනෙක්, එහෙම නැත්නම් ඔයාගේ පරණ යාළුවෙක්, එහෙම නැත්නම් ඔයා අඳුරන කෙනෙක්, ඔයාගේ නංගි, අක්කා, මල්ලි, මේ කෙනා
ෆුට්බෝල් වලට කැමතියි. එයත් කැමතියි. ඉතින් මේ විශේෂතාවයක් මේ වගේ පුංචි දෙයක් ආශ්‍රයෙන් ඔයාට මේ කතාව පටන් ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයාට ඕනම කෙනෙක් එක්ක කතා කරන්න පුළුවන්. ඔයා හරියට මේ සම්බන්ධතාවය හදාගන්නේ කොහොමද කියන එක දැනගත්තට පස්සේ ඉන්ටරැක්ෂන් එක ඉස්සරහට ගෙනියන එක ඔයාගේ අතේ තමයි තියෙන්නේ. ඉන්ටර්පර්සනල් ස්කිල්ස් වලදී තවත් වැදගත් දෙයක් තමයි කියුරියෝසිටි කියන එක. ඔයාගේ කුතුහලය. ඔයා කුතුහලේ පෙන්වන තරමට තමයි ඒගොල්ලෝ කැමති වෙන්නේ, ඒගොල්ලෝ උනන්දු වෙන්නේ ඔයත් එක්ක කතා කරන්න. ඒගොල්ලන්ට එතකොට හිතෙනවා ඔයත් එක්කලා කතා කරන්න, දෙයක් කියන්න. ඉතින් එයාලට ඉඩක් දෙන්න පුළුවන් ඔයාට කියන්න. ඔයාට පුළුවන් අහගෙන ඉන්න, හොඳින් අහගෙන ඉන්න බව පෙන්වන්න. ඒ වගේම හොඳින් අහගෙන ඉන්න. ඊළඟට ඒ ඔස්සේ ඔයාට පුළුවන් එයාලත් එක්ක දිගටම කතා කරන්න. ඉතින් සමාජ සම්බන්ධතාවලදී, සෝෂල් ඉන්ටරැක්ෂන්ස් වලදී අපි පර්ෆෙක්ට්ම වෙන්න ඕනේ කියලා එකක් නැහැ. ඕනම තැනක අපි නිවැරදිම වෙන්න ඕනේ නැහැ. කතා කරද්දී අපිට පුංචි පුංචි මිස්ටේක්ස් වෙන්න පුළුවන්. සමහර වෙලාවට අපිට හිතන්නේ නැති වෙලාවක නොගැලපෙන වචනයක්, එහෙම නැත්නම් අපි අතින් ඒ වෙලාවට උචිත නැති දෙයක් කියවෙන්න පුළුවන්. එහෙම නැත්නම් අදාළම නැති දෙයක් කියවෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් වෙයි කියලා බය වෙන්න එපා. ඒ වගේ දේවල් මොකක් හරි තැනකදී එහෙම මිස්ටේක් එකක් වුණොත්, මොනම හරි දෙයක් වුණොත් ඒක කමක් නැහැ. මිස්ටේක්ස් වෙන්න ඕනේ. එතකොට තමයි ඒක ස්වාභාවික වෙන්නේ, ඒ කතාබහ ස්වාභාවික වෙන්නේ. ඉතින් ඔයා ඒ හැම තැනකදීම ස්වභාවිකවම ඒගොල්ලොත් එක්කලා ඉන්ටරැක්ට් වෙනවා කියලා කියන්නෙම ඔයා සාර්ථකයි කියලා කියන එක. මොකක් හරි මිස්ටේක් එකක් වුණොත්, ඔයාගේ අතින් අඩුපාඩුවක් වුණොත් ඒ ගැන ඔයාම සඳහන් කරන්න. ඔයාටම පුළුවන් හිනා වෙලා ඒක වෙනත් පැත්තකට යොමු කරන්න. එහෙම නැත්නම් ඒක සොරි කියලා කියන්න. ඒක කිසිම ගැටලුවක් නැහැ. ඒ නිසා මතක තියාගන්න, ඔයා පර්ෆෙක්ට් වෙන්න ඕනේ නැහැ සෝෂල් ඉන්ටරැක්ෂන්ස් වලදී. ගොඩාක් ඕනවට වැඩිය හිතන්න ඕනේ නැහැ. කතා කරන්න. හරිම රිලැක්ස් එකේ කතා කරන්න. මේක පුහුණු වෙන්න. මේක පුහුණු වුණාට පස්සේ ඔයාට මේක හරිම ලේසියෙන් කරගන්න පුළුවන් වෙනවා. මම මේ ළඟදි කරා රිසර්ච් එකක්. මේ රිසර්ච් එකෙන් මම දැක්ක දෙයක් තමයි ගොඩක් අය අනිත් අයත් එක්කලා කතා කරන්න කැමති නැහැ. එහෙම නැත්නම් අනිත් අයත් එක්කලා කතා කරන්න දන්නේ නැහැ. මේ සෝෂල් ස්කිල්ස්, පීපල් ස්කිල්ස්, ඉන්ටර්පර්සනල් ස්කිල්ස් අඩුකම නිසා ඒ අයට බොහෝ දේවල් මඟහැරලා යනවා. ඒ විතරක් නෙමෙයි, ඒගොල්ලෝ ගොඩක් කනස්සල්ලට පත් වෙනවා. කනස්සල්ලට පත් වෙන හැම සැරේම අනිත් පැත්තට ඒගොල්ලොන්ගේ performances අඩු වෙනවා. ඉතින් මෙහෙම වෙන්න ඕනේ නැහැ. කතා කරන්න ඉගෙන ගන්න. මේක හරි සිම්පල් දෙයක්. ඕන කෙනෙක් එක්කලා ඕන වෙලාවක කතා කරන එක හරිම පහසු වෙනවා ඔයා පොඩ්ඩක් පුහුණු වුණොත්. ඉතින් ඔයා මේ කියපු දේවල් ටිකක් මතක තියාගෙන පොඩ්ඩක් කතා කරන්න පුහුණු වෙන්න, ඔයාව ටිකක් ට්‍රේන් කරගන්න. ඉතින් එතකොට ඔයාටම දැනේ හරිම ලස්සනට ඔයා කතා කරනවා කියලා. ටික දවසක් යනකොට ඔයා පුහුණු වෙලා තියෙයි හොඳට අනිත් අයත් එක්කලා කතා කරන්න. එතකොට ඔයාට දැනෙන වෙනස ඇත්තටම ඔයාටම හිතාගන්න බැරි වෙයි. ඔයා වෙනදට වඩා සතුටින් ඉන්නවා කියලත් ඔයාට තේරෙන්න ගනී. ඉන්ටර්පර්සනල් ස්කිල්ස්, සෝෂල් ස්කිල්ස් හරිම වැදගත් ඔයාගේ ජීවිතේට.